ഹൗ അമ്മയെ കൊണ്ടിരുന്ന മട്ടു കറണ്ട മമ റെഡിറ്റ് കാരി വേലെന്നത നീതി കാട്ടിയുത്ത ആയിതിയതിന മഹാമതിവരയാ നീതിയെ പറ്റിയ പ്രശ്നം വേറെ ഗാന എക പെത്തക ദാലാ ഓഹു യനോ സീനിഗമ ദേവാലയ മിനിസ് സമരണ മേ കല്യുഗേ വെടനി ഇതിന നമ്മ 21 മിനിസേ വാസേ ദരുവങ്ങേ അധ്യാപന ഭാരമതിവരയാ ഇതി ഓഹുഗേ അധ്യാപന തത്തെട അനു ഓ കാട്ടിയുത്ത കറണ്ട പക്ഷ്യക് ഹെട്ടിയട മേ വട നീത്യാനുകൂല ക്രിയാമാർഗ അപി ഗണമിൻ ഇന്ന മേ വെനകൊട്ട വഞ്ചാവ ഹെലിദരവ് വെലാ ഇവരായി ദൻ തിയനെ മഹാമതിവരട ഇല്ലാസ്സെന അഭിയോഗ കരകര ഇന്ന എക നെവേ ഓഹു എച്ചര സുദനേക് നം ഓഹു നിവർദ്ധികാരേക് നം ഓഹുട യന തിബി അപിട വിരുദ്ധ അധികരണേട എതെണ്ട ഗിയ നേ പലാ സഭാവക മഹാമതിവരകുട ഉപദേശ കുറുപാത് കരഗന്ന പുലുവാനി කොහොමද කියලා මේ කැබිනට් තීන්දුවෙන් කියනවා. දැන් එහෙම තීන්දුව උපදේශක කීයක්පත් කළා කියලා තීන්දුව ඌව පළාත් සභාව. මාසික රුපියල් 45000 ගානේ දීම නගනවා. උපදේශකරු 8 දෙනෙක් ඉන්නවා. කවුද මේ ඉන්න කට්ටේ? පැරදිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු. එහෙනම් අපි මහමෙත්තුමාට කියනවා පුළුවන් නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න අපි ඉල්ලනවා මාධ්‍ය ආයතනයක්. මම සූදානම් ඒ විවාදයට එන්න. ඉවරයි දැන් හෙලිදරව් වෙලා තියෙන ඔබතුමාගේ තත්ත්වය. එඳව මහමෙත් ධූරයේ දීලා දැන් ගෙදර යන්න. අඹරපු මිනිස් අනිත් පැත්තට ඇඹරෙන්න පටන් අරන් තියෙන කෙනෙක් තමයි දැන් කියන්න තියෙන්නේ. මේ අතර බදුල්ල හාලියල ප්‍රදේශයේ අද පැවති උත්සවයකදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊට ප්‍රතිචාර දැක්වුවා. ඉස්සර වෙලාම FCID එකට යන්න ඕන. අල්ලස් එකට හරි CID එකට හරි කොහෙට හරි ගිහිල්ලා ඉස්සලා ෆයිල් එකක් බාර දෙන්න ඕනේ. මෙන්න මේ ඌව පළාත් සභාවේ මුදල් වංචාවක් කළා කියනවා. ඊට පස්සේ ඒ ආයතනය මේක හොයලා වැරදිකාරව වුණොත් ඉස්සලා රිමාන්ඩ් කරන්න ඕන. ඊට පස්සේ ආය ඇප දෙනවා. ඇප දීලා නඩුව යනවා. නඩුව ගිහිල්ලා ජම්පර් ඇඳුවාම තමයි මම වැරදිකාරය. දැන් මේ ජනවාරි 8 වෙනිදා ඉඳන් ඔය අනුර කුමාරලා සමන්ත විද්‍යාරත්නලා ෆයිල් කොච්චර උස්සගෙන ගියාද? කවුද තාම වැරදිකාරයෙක් කරලා හරියට ඔප්පු කරේ? අර මං කියපු විදියට ඉන්කෝර එක පටන් ගත්තොත් එතකොට මම ඉල්ලා වෙන්නම් හැබැයි අර ජම්පර් එක අඳපු දවසට. එම උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාද අදහස් පළ කළා. සමන්ත රිදිලා ඇයි රිදීමාලයක්ද ගියාම දැන් මිනිස්සු සමන්තව පිළිගන්නේ බණ්ඩාරවැල මන්ත්‍රී හැටියට. චාමරව තමයි පිළිගන්නේ රිදීමාලයද මහමෙතුමා හැටියට. චන්දකාලි සමන්ත කියන්නේ මම රිදීමාලද කොල්ලෙක් මම රිදීමාලද දෙරෙම පිනිනවා මගේ ඉස්කෝලේ සමන්ත කොහෙද ඉන්නේ දැන්? සමන්ත ඉන්නේ බණ්ඩාරවැල. තට්ටු දෙකේ බංගලාවක් හදාගෙන. එයාගේ නෝනා විහාර මහදේවි උගන්වන්නේ. සමන්තගේ දරුවොත් ඉගෙන ගන්නේ බණ්ඩාරවැල ඉස්කෝලේ. හැබැයි කියන්නේ මම රිදීමාලියට. මහමෙතුමාගේ තාම දරුවෝ යන්නේ දෙමෝදර රාහුල් ඉස්කෝලේ. මහමුතුමාට බලන ඕන ඉස්කෝලේ දැන් කොළඹ දරුවෝ දාගන්නවා. අර බිමල් රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ දරුවෝ යන්නේ විශාකයට. එයා ඉන්නේ දෙහිවල. හැබැයි චන්දවිතුමා කියන්නේ පදිංචිය බල්ලා දාන්න ඕනේ. තන් අර කැපේ. ඒගොල්ලෝ කරාම කැප නැහැ. මම නම් කියන්නේ හයිඩ් පාර්ක් රැලියේ ලොකු වරදක් කරේ නැහැ. ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඒ වැරදි පෙන්නන්න වෙන්න ඕනේ. ඒගොල්ලෝ හයිඩ් පාර්ක් එකේ ඉඳලා ඒ වැරදි පෙන්නනවා. අපි පාර්ලිමේන්තු ඇතුලේ ඉඳලා ඒ වැරදි පෙන්නනවා. ඒකාබද් විපක්ෂය අපේ යාළුවෝයි අපි දෙගොල්ලම නගින්නේ සීපාර. ඒගොල්ලෝ රත්නපුර පාරේ නගිනවා. අපි හැටන් පාරේ නගිනවා. රත්නපුර පාරේ ඉතින් නගින්නේ ලේසි මොකද විපක්ෂයෙන් කෙලින්ම බැනගෙන බැනගෙන යන්න පුළුවන්. අපි හැටන් පාරේ වුණා ඔක්කොම වංගු එහෙම වැඩි. හැබැයි දෙගොල්ලම සීතගඟුලේ නාලා තමයි අවසානයේ මළුවට යන්නේ.